රජු විසින් ඉන්ධන මිල ඉහළ දැමීමට විරෝධය පළ කරමින් අද සමගි ජනබලවේගයේ මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තුව වෙත පැමිණියේ ප්‍රත පෙළපාලියකින්. එහිදී ඇතැම් මන්ත්‍රීවරුන් යතුරු පැදිවල නැග පාර්ලිමේන්තුවට පැමිණියා. හරින් ප්‍රනන්දු මන්ත්‍රීවරයා ඇතුළු තවත් මන්ත්‍රීවරුන් පිරිසක් බස් රථයක නැගී පාර්ලිමේන්තුව වෙත පැමිණියා. ආතමක බස් එකේ. හරි ඉතින් බස් එක ආවා. දැන් සැපද කියලා අහන්න ඕනේ. ඇතැම් මන්ත්‍රීවරුන් සහ මන්ත්‍රීවරයන් ට්‍රැක්ටර් රථවලින්ද පාර්ලිමේන්තුවට පැමිණියා. මේ අතර ඇතැම් මන්ත්‍රීවරුන් පාගමනින් පාර්ලිමේන්තුව වෙත පැමිණියේ විරෝධතා පුවරුද ප්‍රදර්ශනය කරමින්. विपक्ष नायक वरया पार्लिमेंट पेविनी मे आकारेन අද තුන්වැනි ලක්කන්න බරුව ඉන්න වෙලාවක මේ ඉන්ධන මිල වැඩි කිරීම තුල ජනතාව තාමත් අභාස්ථායයට පත් වෙලා තියෙනවා. මේ විතරක් නෙමෙයි දිනෙන් දින ඉහළ යන ජීවන වියදම මේ වගේ බඩු මිල මේ සියලුම දේවල් වලින් අපි දන්නවා අද ජනතාව ඉතාමත් පීඩාවට ලක් වෙලා තියෙනවා. මේ සියලුම කටයුතු විරෝධය පළ කරන්න තමයි අපි ජනතාව ඉදිරියේදී පෙළගස්සීමට කටයුතු කරනවා කියලා මේ අවස්ථාවේදී මම ප්‍රකාශ කරන්න ඕනේ. අනාගත ආණ්ඩුව කඩන්නට අනාගත ආණ්ඩුව ගැන අපි ජනතාවගේ අවධානයට ගේනවා. හොඳට ආගන්න ඒක. මේ සෙල්ලම් කරන්න එපා. සෙල්ලම් කරනවා නම් හාන්න කරන්න එපා. හාන්න කරනවා සෙල්ලම් කරන්න එපා. පීඩාවෙන් ජනතාවට ජීවත් වෙන්න විදිහක් නැහැ කියලා දඟලන වේලදරන ජනතාවට තවත් අර හොරේ පිළන මරේ කිව්ව වගේ තෙල් මිලත් ඒ ගුණින් දැම්මා. නමුත් තෙල් මිල වැඩි වීමට හේතුව ලෝක වෙළඳපොලේ තෙල් මිල වැඩි වුණ හින්දා අපේ මිල වැඩි වුණා නෙමෙයි. වැඩි උනේ රජයේ අකාර්යක්ෂමතාවය නිසා තමයි තෙල් මිල වැඩි කරන්න සිද්ධ වුණේ. ආණ්ඩුව විසින් මේ රටේ ජනතාවට පොරොන්දුවක් දුන්නා තෙල් මිල ඉහළ යනකොට ඒ තෙල් මිල අඩු වෙලා තිබෙන කාලේ ලැබෙන වාසිය මහ ජනතාවට ලබා දෙනවයි කියලා කිව්වා. එතකොට අද වෙනකොට අමු අමු ආණ්ඩුවේ ලබා දීපු පොරොන්දුව උල්ලංඝනය කරලා තිබෙනවා. සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම ජනතාවගේ කරපිට පීඩනය අසහනය පටවන මේ ආණ්ඩුවට විරුද්ධව තෙල් මිල වැඩි කිරීමට විරුද්ධව එන්නක් කරනේ ක්‍රියාත්මක නොකරනවට විරුද්ධව හෝර ටික ලබා නොදෙනවට විරුද්ධව වැඩි කරපු තෙල් මිල වහාම පහත හෙලන්නේ කියන මේ ජනතාවාදී ප්‍රගතිශීලී ජනහිතකාමී පාර්ලිමේන්තු මන්ත්‍රී උද්ඝෝෂණයයි අද මේ අවස්ථාවේ ක්‍රියාත්මක කරේ. විශේෂයෙන් අපි දන්නවා මේ රට පාලනය කරන්නේ ජඩ ආණ්ඩුවක්. ජනතාව පීඩණයට පත් කරන අසහනයට පත් කරන ජනතාව නොමරා මරන ආණ්ඩුවක්. ඔය වාහන දුවන්නේ ඉන්ධන වලින් නේ. ඒ වාහන වලින්ම ඇවිල්ලා හරියනවද? ඉතින් ඒවෙන් ඒව ඉන්නේ නිකන් හුලං වලින් නෙමෙයිනේ. ඉන්ධන ගහලා ඉන්නේ. ඒ ඉන්ධන ගහලා එන එකෙන් තමයි පේන්නේ පීඩණය. නෑ බහින්ද මහත්තයා පෙන්නේ විරෝධවත් පත්‍රේ පළකරේ සයිකල් වලින්. අපි ඉන්නේ මහින්ද මහත්තයා අනුගමනය කරන්න නෙමෙයි. වෙන කට්ටිය ඇති මහින්ද මහත්තයා අනුගමනය කරන්න. අපි ඉන්නේ මහින්ද මහත්තයා අනුගමනය කරන්න නෙමෙයි. ඔතන ඉන්නද දේශප්‍රේමීන් කියලා කට්ටිය? ඒකනේ. ඔබතුමාලගෙන කී දෙනෙක් වගේ ඔකට සහයෝගය දෙයිද? ඔබතුමාලගේ හතරක් පත් දෙනා ජයනමන්තිතුමියත් නැතිවම කාගේ කොන්ත්‍රාත්තුද කරන්නේ? දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.